ඔන්න අදත් ඔයාලා වෙනුවෙන් මම තවත් ලස්සන තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් අදත් මම මේ ඉන්නේ බීච් එකක් ළඟ. හැබැයි බීච් එකට ගොඩක් ළඟ නෙමෙයි ඉන්නේ මම. චුට්ටක් මෙහාට වෙන්න තමයි ඉන්නේ. මොකද රැල්ල ගහනවා ඒ සද්ද වැඩි. ඉතින් ඒක නිසා මම චුට්ටක් මෙතනට ආවා. හැබැයි මම ඔයාලට එතනත් පෙන්වන්නම් ලස්සන බීච් එකක් මෙතන තියෙන්නේ. මම ඒ පැත්ත ඔයාලට පෙන්වන්නම්. ඉතින් අදත් ඔයාලට පුළුවන් මෙතන ඉඳලා ලස්සන අලුත් වාක්‍ය පහක් ඉගෙන ගන්න. ඊය සතිවල මම ඔයාලට අලුත් වාක්‍ය කියලා දුන්නා. මේ ටෙන්සස් පාවිච්චි කරලා ටෙන්සස් වල මුල් කොටස් ටික මම ඔයාලට කලින්ම කියලා දුන්නා. ඊට පස්සේ අපි ටිකක් එළියට එන ගමන් අලුත් වාක්‍ය ටිකක් කියලා දුන්නා. මං හිතනවා ඒ හැම වාක්‍යයක්ම ඔයාලා හොඳටම ප්‍රැක්ටිස් කරන්න ඇති. දැන් ඔයාලට සාමාන්‍යයෙන් තිබ්බට වඩා ටිකක් හොඳට මේ ටෙන්සස් කියන පාඩම ටිකක් තේරෙනවා ඇති. ඉතින් ඒක නිසා ඔයාලා මේව දිගටම කරගෙන යන්න. අනිවාර්යයෙන්ම මේක කෙරෙන්න ඕනේ, දිගටම කතා කරන්න ඕනේ. ඉතින් මේවා කතා කරලා හුරු වෙන්න ඕනේ. ඉතින් ඔයාලා විතරක් නෙමෙයි මේ වාක්‍ය පොඩි කට්ටියටත් කියලා දෙන්න. හැබැයි මේකේ ගොඩාක් ග්‍රැමර් දේවල් නම් කියලා දෙන්න යන්න එපා. මොකද එහෙම කියලා දෙන්න ගියොත් එහෙම ඔයාලට මුලදීම පැටලෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා මේ වාක්‍ය ටික විතරක් මුලින්ම කියලා දෙන්න. මං හැමදාම කියනවා වගේ ග්‍රැමර් වගේ දේවල් එකපාර යාලට කියලා දෙන්න යන්න එපා. මං මේ ටෙන්සස් පාඩම පටන් ගත්තේ ගොඩක්ම වැඩිහිටි කට්ටිය ටිකක් ලොකු කට්ටිය ඉල්ලපු නිසා. ඉතින් ඒකයි මම මේක පටන් ගත්තේ. ඉතින් ඔයාලට පුළුවන් මේකේ තියෙන වාක්‍ය ටික විතරක් පොඩි කට්ටියට කියලා දෙන්න. ග්‍රැමර් වගේ දේවල් මුලදී කියලා දෙන්නේ නැතුව මේ වාක්‍ය ටික විතරක් ඔයාලට පුළුවන් කලින් මම කියලා දුන්න විදිහටම ඔයාලට කියලා දෙන්න. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේ ටික හොඳට තේරෙනවා ඇති. එහෙනම් අදත් ඔයාලට පුළුවන් අලුත් වාක්‍ය ටිකක් ඉගෙන ගන්න. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව බලමු අද ඉගෙන ගන්න යන මේ අලුත් වාක්‍ය ටික මොනවද කියලා. ඔන්න වාක්‍ය ටික කියන්න මම තව ලස්සන තැනකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙතන ඉඳලා බලමු අද වාක්‍ය ටික මොනවද කියලා. ඉතින් මුල්ම වාක්‍ය තමයි My mother has been cooking for 2 hours. My mother has been cooking for 2 hours. මේ වාක්‍ය තේරුම මොකද්ද? මගේ අම්මා පැය දෙකක් තිස්සේ උය ඉන්නවා. මගේ අම්මා පැය දෙකක් තිස්සේ උයමින් ඉන්නවා කියලා තමයි මේ කියලා තියෙන්නේ. කොහොමද කියලා තියෙන්නේ? My mother has been cooking for 2 hours. My mother has been cooking for 2 hours. ඉතින් මේ වාක්‍ය කොහොමද තියෙන්නේ? My mother has කියලා තියෙනවා. ඉතින් has කියලා ඇවිල්ලා තියෙන්නේ මේ my mother කියලා කිව්ව නිසා. ඒ කියන්නේ එක්කෙනෙක් ගැන කියන නිසා තමයි මේ has කියලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක මම හිතනවා ඔයාලට තේරෙනවා ඇති කියලා. ඊට පස්සේ has been කියලා ඇවිල්ලා තියෙනවා. My mother has been. ඊට පස්සේ cook නෙමෙයි cooking කියලා තියෙනවා. ඒ කියන්නේ ක්‍රියාපදයට ing කියන එක එකතු වෙලා තියෙනවා. ඉතින් ඔයාලට මේ has කියන එක දැක්කම මතක් වෙන්න ඕනේ මේක මේ present tense වලින් කියන වාක්‍යයක්. හැබැයි present tense වල මොන tense එකද මේ has been cooking කියලා තියෙනවා. එහෙනම් මොකද්ද මේ present perfect continuous tense වලින් කියන වාක්‍යයක් තමයි මම දැන් ඔයාලට මේ කියලා දුන්නේ. ඉතින් මේකෙදි අපිට මේ විදිහටම නැහැ කියලා කියන්නත් පුළුවන්. කොහොමද කියන්නේ? My mother has not been cooking for 2 hours. My mother has not been cooking for 2 hours. ඒ කියන්නේ මගේ අම්මා පැය දෙකක් තිස්සේ උය ඉන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. මේකෙදි ඔයාලට තව ප්‍රශ්න අහන්නත් පුළුවන්. මම ඒකත් ඔයාලට දැන් කියලා දෙන්නම්. Has my mother been cooking for 2 hours? Has my mother been cooking for 2 hours? ඒ කියන්නේ මොකද්ද? මගේ අම්මා පැය දෙකක් තිස්සේ උය ඉන්නවද කියලා තමයි මේ ප්‍රශ්නයක් විදියට අහලා තියෙන්නේ. කොහොමද මේ අහලා තියෙන්නේ? Has කියන එක මුලට අරගෙන. Has my mother been cooking for 2 hours. ඉතින් ඒකම අපිට නැද්ද කියලා අහන්නත් පුළුවන්. කොහොමද අහන්නේ? Has my mother not been cooking for 2 hours? Has my mother not been cooking for 2 hours? ඒ කියන්නේ මගේ අම්මා පැය දෙකක් තිස්සේ උයුවේ ඉන්නේ නැද්ද කියලා තමයි මේ අහලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට මම මේ කිව්ව වාක්‍ය ටික ඒ වගේම අහපු ප්‍රශ්න ටික හොඳටම තේරෙනවා ඇති කියලා. මොකද කලින් පාඩම් වලත් මම ඔයාලට මේක දැන් කියලා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා ඔයාලට හොඳටම තේරෙනවා ඇති කියලා. අපි බලමු මෙතනම ඉඳලා ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. ඊළඟ වාක්‍ය විදිහට තියෙන්නේ Will they be eating ice cream? Will they be eating ice cream? ඉතින් මොකද්ද මේ තියෙන්නේ මුලින්ම will කියන එක තියෙනවා. එහෙනම් will කියන එක ඔයාලට මුලින්ම දැක්කට පස්සේ මොකද්ද මතක් වෙන්නේ? සාමාන්‍යයෙන් future tense වලදී තමයි අපි will කියන එක දාන්නේ. ඉතින් will එකත් එක්ක ඊට පස්සේ be තියෙනවා, eating වෙලා තියෙනවා. eat නෙමෙයි ing ඇවිල්ලා eating වෙලා තියෙනවා. එහෙනම් ඔයාලට මේක දැක්කම මතක් වෙන්නේ මොකද්ද? future tense වාක්‍ය. future tense වල මොකද්ද? be eating කිව්වම future continuous tense වලින් කියන වාක්‍යයක් තමයි මම දැන් ඔයාලට කියලා දුන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ඒක හොඳට තේරෙනවා ඇති කියලා. මම ඒකම තව චුට්ටක් ඔයාලට වෙනස් කරලා කියන්නම්. Will they not be eating ice cream?
will they not be eating ice cream? ඉතින් මං හිතනවා ඔයාලට ඒක තේරෙනවා ඇති කියලා. හැබැයි මේ ටෙන්ස් එක එකපාරට ප්‍රශ්නයක් විදියට තිබ්බම ඔයාලට අඳුර ගන්න අමාරු නම් මොකද්ද කරන්න ඕනේ? ප්‍රශ්නේ අපි වාක්‍යයක් විදියට හරව ගන්න ඕනේ. වාක්‍යයක් විදියට හැරෙවම ඔයාලට මතක් වෙනවා මේ be එකත් එක්ක ing ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක continuous tense තමයි මේ වාක්‍ය කියලා. ඉතින් ඒ විදිහට මම ඔයාලට චුට්ටක් මේක කියලා දෙන්නම්. කොහොමද තිබ්බේ? will they be eating ice cream කියලා තිබ්බා. ඒකම අපි වාක්‍යයක් විදියට කිව්වොත් එහෙම කොහොමද කියන්නේ? they will be eating ice cream. they will be eating ice cream. ඔක තමයි මේ will එක මුලට ඇවිල්ලා ප්‍රශ්නයක් විදියට අහලා තිබ්බේ. they will be eating ice cream කිව්වම ඔයාලට tense එක අඳුරගන්න ලේසි. will එක තියෙනවා, අපහු be එක තියෙනවා, ඊට පස්සේ ක්‍රියාපදය ing වෙලා තියෙනවා. එහෙනම් ඒ tense එක මොකද්ද? future continuous tense. ඉතින් ওই විදිහට ඔයාලට අඳුර ගන්න පුළුවන් හදිස්සියේ ප්‍රශ්නයක් විදිහට තියෙනකොට tense එක අඳුර ගන්න අමාරු වුණොත්. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට මෙහෙම අනිත් පැත්තට වාක්‍යයක් විදිහටත් ඒක හරවන්න කියලා දෙන්නේ. ඒ වගේ අමාරු තැන්වලදී ඔයාලට ටක් ගාලා මේක වාක්‍යයක් විදිහට හරවගෙන tense එක අඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ඕකම තමයි මේ ප්‍රශ්නයක් විදිහට අහන්නේ. එකම tense එක තමයි. හැබැයි ඒක ප්‍රශ්නයක් වෙලා විතරයි තියෙන්නේ. ඉතින් ඕක අඳුර ගත්තා නම් ඔයාලට මේ tenses කියන දේ ගොඩක් ලේසි. ඉතින් ඊළඟ වාක්‍ය කියන්න මම තව තැනකට ඇවිල්ලා තියෙනවා. මෙතන ඉඳලා බලමු වාක්‍ය මොකද්ද කියලා. වාක්‍ය තමයි children were asking many questions. children were asking many questions. ඒ කියන්නේ මොකද්ද? ළමයි ගොඩක් ප්‍රශ්න අහහ හිටියා. ළමයි ගොඩක් ප්‍රශ්න අහමින් හිටියා කියලා තමයි මේ කියලා තියෙන්නේ. children were asking many questions. children කියන්නේ මොකද්ද? ළමයි. ළමයාට මොකද්ද කියන්නේ? child කියලා. children කියන්නේ ළමයින්ට. ඉතින් ළමයින්ට children's කියලා කියන්නේ නැහැ. ගොඩක් අය ඒ වැරද්ද කරනවා. ඉතින් children's කියලා කියනවා ළමයින්ට. ළමයින්ගේ කියලා කිව්වොත් තමයි අපි children's කියලා කියන්නේ. එතකොට කියන්නේ ළමයින්ගේ කියලා. හැබැයි ළමයින්ට කොහොමද කියන්නේ? children කියලා තමයි ළමයින්ට කියන්නේ. ළමයාට child කියලා තමයි කියන්නේ. එහෙනම් children කියන්නේ ළමයි ගොඩක්. එහෙනම් ඒක බහුවචනයි. ඉතින් ඒක නිසා තමයි මේ were කියන එක ඇවිල්ලා තියෙන්නේ. මේකේ were කියන එක දැක්කම ඔයාලට මතක් වෙන්න ඕනේ ආ මේක past tense වලින් කියන වාක්‍යයක් කියන කියන්නේ අතීත කාලේ තියෙන වාක්‍ය. හැබැයි were asking කියලා කිව්වම මොන tense එකද මේ? past continuous. ඉතින් past continuous tense වලින් කියන වාක්‍යයක් තමයි එහෙනම් දැන් මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් ඊළඟ වාක්‍ය කියන්න මම තව චුට්ටක් වෙනස් තැනකට ඇවිල්ලා තියෙනවා. මෙතන ඉඳලා බලමු වාක්‍ය මොකද්ද කියලා. we have been watching cartoons since 7 pm. we have been watching cartoons since 7 pm. ඉතින් මේ වාක්‍ය තේරුම මොකද්ද? අපි උදේ 7 ඉඳලා කාටුන් බල බල ඉන්නවා. අපි උදේ 7 ඉඳලා කාටුන් බලමින් ඉන්නවා කියලා තමයි මේ කියලා දෙන්නේ. we have been watching cartoons since 7 pm. since කියන්නේ සිට. since 7 pm කිව්වම 7 ඉඳලා අපි කාටුන් බල බල ඉන්නවා. තාම බල බල ඉන්නවා. ඉතින් එහෙනම් මේකේ we එකත් එක්ක have ඇවිල්ලා තියෙනවා. have කියන කාවට පස්සේ ඔයාලට මතක් වෙන්න ඕනේ ආ මේක present tense වලින් කියන වාක්‍යයක්. ඉතින් present tense වල මොන tense එකද කියලා දැන් අඳුර ගන්න ඕනේ. we have ඊට පස්සේ been watching. watch නෙමෙයි watching වෙලා ing ඇවිල්ලා තියෙනවා. been එකත් එක්ක watching වෙලා තියෙනවා. එහෙනම් we have been watching කියවම මේ tense එක මොකද? present perfect continuous tense එකෙන් තමයි මේ වාක්‍ය කියලා තියෙන්නේ. we have been watching cartoons since 7 pm. අපි උදේ 7 ඉඳලා කාටුන් බල බල ඉන්නවා. ඉතින් ඕක තමයි මේ වාක්‍ය තේරුම. අපි බලමු මේක තව ටිකක් වෙනස් විදියට කියලා. we have not been watching cartoons since 7 pm. we have not been watching cartoons since 7 pm. ඒ කියන්නේ මොකද්ද? අපි උදේ 7 ඉඳලා කාටුන් බල බල ඉන්නේ නැහැ කියලා තමයි කියන්නේ. not එක ආවට පස්සේ නැහැ කියලා තමයි කියන්නේ. තව අපිට මේකෙන් ප්‍රශ්න අහන්නත් පුළුවන්. have we been watching cartoons since 7 pm? ඒ කියන්නේ මොකද්ද? අපි උදේ 7 ඉඳලා කාටුන් බල බල ඉන්නවද? එහෙනම් have එක මුලට අරගෙන මේ ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. ඕකම අපිට එහෙම නැද්ද කියලා අහන්නත් පුළුවන්. කොහොමද අහන්නේ? have we not been watching cartoons since 7 pm? ඒ කියන්නේ අපි උදේ 7 ඉඳලා කාටුන් බල බල ඉන්නේ නැද්ද කියලා තමයි මේ අහලා තියෙන්නේ. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේ වාක්‍යයත් හොඳටම තේරෙනවා ඇති කියලා. අපි බලමු ඊළඟ වාක්‍ය මොකද්ද කියලා. ඉතින් එහෙනම් අපි මෙතන ඉඳලා බලමු අද පාඩමේ තියෙන අන්තිම වාක්‍ය මොකද්ද කියලා. we are cleaning our home. we are cleaning our home. ඒක තමයි මම චුට්ටක් වේගෙන් කිව්වේ we are cleaning our home කියලා. ඉතින් මේ we are cleaning our home කියන වාක්‍ය තේරුම මොකද්ද? අපි අපේ ගෙදර පිරිසිදු කරනවා. අපි අපේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නවා කියලා කියන්නත් පුළුවන්. we are cleaning our home. අපි අපේ ගෙදර පිරිසිදු කරනවා. ඉතින් එහෙනම් මේ we are කියලා තියෙනවා. ආ කියන කවට පස්සේ මොකද්ද මේ වාක්‍ය? present tense වාක්‍යයක්. කෙලින්ම ආ කියලා තියෙනවා. ඊට පස්සේ cleaning වෙලා තියෙනවා. ing ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක present tense වල present continuous tense වලින් කියන වාක්‍යයක්. ඉතින් එහෙනම් මේ වාක්‍යනොත් අපිට ගොඩක් දේවල් අහන්න පුළුවන්, ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ තව එකක් මම ඔයාලට කියලා පෙන්නනවා. we are not cleaning our home.
we are not cleaning our home. ඒ කියන්නේ මොකද? අපි අපේ ගෙදර පිරිසිදු කරන්නේ නැහැ. අපි ගෙදර පිරිසිදු කරමින් ඉන්නේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. ඉතින් ඕකම අපිට ප්‍රශ්නයක් විදියට අහන්නත් පුළුවන්. Are we cleaning our home? Are we cleaning our home? ඒ කියන්නේ මොකද? අපි අපේ ගෙදර පිරිසිදු කරනවද? ඕකම අපිට නැද්ද කියලා අහන්නත් පුළුවන්. කොහොමද අහන්නේ? Are we not cleaning our home? Are we not cleaning our home? ඒ කියන්නේ අපි අපේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නේ නැද්ද? එහෙම නැත්නම් අපි අපේ ගෙදර පිරිසිදු කරන්නේ නැද්ද කියලා අහන්න පුළුවන්. ඉතින් ওই විදිහට ඔයාලට මේකෙන් ප්‍රශ්න අහන්න පුළුවන්, ඔව් කියන්න පුළුවන්, නැහැ කියන්න පුළුවන්, ගොඩක් දේවල් කියන්න පුළුවන්. ඉතින් එහෙනම් මම හිතනවා ඔයාලට මේ කියලා දුන්න වාක්‍ය පහම හොඳට තේරෙනවා ඇති කියලා. ඉතින් ඒ වගේම මම හිතනවා ඔයාලට කලින් සතිවල මම කියලා දුන්න වාක්‍ය ටිකක් හොඳටම පුරුදු වෙලා ඇති, හොඳටම මතක ඇති, ඒවා හොඳටම තේරෙනවා ඇති කියලා. ඉතින් ඒක ඔයාලා නිතරම පාවිච්චි කරන්න ඕනේ මේවා හරියට තේරෙන නම්. ඉතින් ඒක නිසා මම හැමදාම කියනා වගේ මේවා හොඳට කටහිරලා කතා කරන්න, පොත්වල ලිව්වට කමක් නැහැ, ගොඩක්ම කටින් කතා කරලම තමයි මේක හදාගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඔය ටික ඔයාලා හොඳටම පුරුදු වෙන ලබන සතිය අලුත් පාඩම අරගෙන එනකන්. එහෙනම් ලබන සතිය අපි අලුත් පාඩමකින් හම්බ වෙමු. ඒ හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.